ඒ අනුව රටවල් සහ ස්වාධීන රාජ්‍යයන් 213කින් වාර්තා වෙන ආසාදිතයන් අතරින් 565116 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම මේ වන විට ලෝපුරා වාර්තා වෙන ආසාදිතින් සංඛ්‍යාව 937609ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වෙන මරණ සංඛ්‍යාව 480242ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මෙතර කොවිඩ් 19 වෛරසයට ගොදුරු වීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යමණ්ඩල සමාජිකයන් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තොරතුරු සේවා අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩ්‍රා වෙලුචි සඳහන් කර ඇත්තේ වෛරසය වැළඳීමෙන් සේවකයන් 28 දෙනෙකු මියගොස් ඇති බවට තහවුරු වී ඇති බවයි. මේ අතර ප්‍රසිද්ධ ස්ථානවලදී මුඛාවරණ පැළඳීම අනිවාර්ය කරමින් බ්‍රසීල ජනාධිපතිවරයාට එරට අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ජයිර් බොල්සොනාරෝ මුඛාවරණ පැළඳීමකින් තොරව දිගින් දිගටම බ්‍රසීලියා අගනුවර සිය දේශපාලන රැලි පැවැත්වීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අදාළ නියෝගය කඩකළහොත් ජනාධිපතිවරයාට දඩ මුදලකට යටත් වීමට සිදුවනු ඇති බවයි. කොවිඩ් පාලනයේදී දුර්වල ලෙස කටයුතු කළ ජනාධිපතිවරයෙකු ලෙස ජයිර් බොල්සොනාරෝ එරට පාර්ශ්ව රැසකගේ විවේචනයට ලක්ව තිබෙනවා. පෙර දිනයන්හිදී පරිදිම ගත වූ පැය 24 තුළද වැඩිම කොවිඩ් මරණ සහ ආසාදිතින් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. ඊයේ දිනේදී බ්‍රසීලයෙන් ආසාදිතින් 40131ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 1364ක්. කොවිඩ් 19 වෛරසය හමුවේ වැඩිම බලපෑම ලැබූ රටවල් අතර දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලයේ මේවන විට ආසාදිතින් 11,51,479ක් වාර්තා වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 52,771 ඉක්මවා තිබෙනවා. මේ අතර ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ් 19 ආසාදිතින් සහ මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුළද ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේ නව ආසාදිතින් 15,665 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 468ක් බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියාවේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 456,552ක් වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,483ක් ලෙසයි. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.